ඉන්න මේ ගමන් මග ගැන කතා කරනකොට සෙහන් අපි තමයි 2020 කිව්වේ IMF එකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ බේරගන්න බංකොලොත් වෙන කලින් කියලා. ඕගොල්ලෝ ඒ කාලේ අපි කියපු දේ ඇහුවා නම් ඇත්ත වශයෙන්ම රට බංකොලොත් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම දැන් හරි මේ කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්න කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සම්බන්ධයෙන් මම ඇත්තටම සන්තෝෂ වෙනවා. මොකද අපි නිකන් දේශපාලන ස්ටේජ් එකේ කතා කියලා අමාරු දේවල් නොකර ලේසි දේවල් විතරක් කරන්නම් කියලා මේ රට ගොඩ ගන්න බෑ. හරි, ඉතින් ඒ නිසා අර කතාවක් කියනවා you are preaching to the converted කියලා. හැබැයි ඉතින් අපි එදා ඉඳන්ම අපි දැක්ක මාර්ගය තමයි රටේ දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ. ඒ ප්‍රතිසංස්කරණ කරන එක කරනකොට රටේ මහජනතාවගේ දුක තේරුම් ගන්නත් ඕනේ. ඒ දෙකේ එකතුකක් තමයි අපි දේශ සමා වෙන වජිර අභිවර්ධන අපේ මන්ත්‍රී මම මට අමතක වුණා දැක්කේ නැහැ. ඔබතුමාගෙන තවසරයි. අපේ දේශපාලන කණ්ඩායමේ වෙනස තමයි අර කළ යුතු අමාරු ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ. නමුත් අනිත් පැත්තෙන් අපි යුක්තිය හා සාධාරණත්වය ගැන හිතන්න ඕනේ සමාජයේ. ඉතින් අපි දකින්නේ මේ වෙනස අන්න එතන. ඒක තමයි අපි සමාජ වෙළඳපොළ ආර්ථිකයක් කියලා සඳහන් කරන්නේ. ඒක පැත්තකින් අපි වෙළඳපොළ විශ්වාස කරනවා. වෙළඳපොළ අපි දන්නවා හැම වෙලාවෙම සාර්ථක වෙන්නේ නැහැ, අසාර්ථක වෙන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා රජයේ මැදිහත් වීම අතිශයින් අවශ්‍ය වෙනවා. ඒ අවස්ථා වලින් සමාජයේ රට ආර්ථිකය බේර ගන්න. අනිත් පැත්තෙන් දේශපාලන නිදහස කියන යුක්තිය හා සමාජ සාධාරණත්වය අවශ්‍යයි. ඒ දෙකේ එකතුවක් මුසුවක් තමයි අපි විශ්වාස කරන්නේ. ඒක එතනින් මේක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේකම කියන තැන මම නැහැ. මේ අදහස පිළිබඳව ගැටලුවක් නැහැ. නමුත් මේ දෙපැත්තම අපි සාකච්ඡා කරන්න ඕනේ. එතනදී මම ඉතාමත්ම කෙටියෙන් මේක ගැන කතා කරනවා නම් ඉස්සෙල්ලාම මේ සාර්ථක ආයතන පද්ධතියක් අපි හදා ගන්න ඕනේ. හරි, එතකොට මේ ආර්ථික මේ ට්‍රාන්ස්ෆෝමේෂන් බිල් එක දැන් ඕගොල්ලෝ ගෙනල්ලා තියෙනවා, ආර්ථික මේ පරිවර්තන පනත. ඒකේ නොයෙකුත් ඉලක්ක තියෙනවා. මේ පළවෙනි ඡේදය ගැන මට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ෆස්ට් චැප්ටර් ඒක මම දකින්න ගොඩක් ඇඩ්හොක් දේවල් තියෙනවා. දානවා නම් බොහෝ දේවල් තව දාන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ හරය මීට වඩා සංක්ෂිප්ත කරලා මේ ඉලක්කම් ප්‍රතිශත සම්බන්ධයෙන් අපිට සාකච්ඡාවක් ඉදිරියට ගෙනියන්න පුළුවන්. නැතුව ආර්ථික මේ සමාවෙන් පරිවර්තන පනතේ ඒ අප සමහරු කියන පුච්චන්න ඕනේ. එහෙම අපි කියන්න සූදානම් නැහැ. මේකේ ගොඩක් හොඳ දේවල් තියෙනවා. නමුත් නිවැරදි කරගත යුතු කාරණා බොහොමයක් තියෙනවා. එතකොට මේ සාර්ථක ආයතන පද්ධතියක් හදනවා කියන එකේ මූලිකම දේ තමයි මේ දූෂණය පිටුදගෙන වැඩපිළිවෙලක් තියෙනවා. දැන් දේශපාලන වශයෙන් ලොකුම විවාදය තියෙන්නේ මේ හොරකම, දූෂණය, වංචාව. හරි, එතකොට මේක නැති කරන්න කළ යුත්තේ මොකද්ද කියන එක. මේක නොකර මේ කිසි දෙයක් හරියන්නේ නැහැ සෙහන්. ඒකයි අපි දකින දේ. එතකොට එතෙන්දී මොකද්ද අපි කළ යුත්තේ? හරි, දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බැරිද කියන එක සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ මම කියපු කතා බොහෝ දෙනා සාකච්ඡා කරනවා. නමුත් දේශපාලනඥයන්ට කරන්න පුළුවන් දේ තමයි ඒ ආයතනික ව්‍යුහය, ශක්තිමන්ත ආයතනික ව්‍යුහය හදන එක. දැන් උදාහරණයක් ලෙස අපේ දේශපාලන මතය තමයි මේ ස්වාධීන අභිචෝදක කාර්යාලයක් නිර්මාණය කළා. ඒ අභිචෝදක කාර්යාලයට සම්පූර්ණ බලය දෙනවා දේශපාලන මැදිහත්වීමකින් තොරව. හොරකම් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න. මේක උදාහරණයක් හැටියට. එතන විනිවිදභාවය තියෙන වග කියන ආයතන පද්ධතියක් තියෙනවා. ඉතින් මේ මූලික කාරණාව රජය විසින් ලබා දෙන්න ඕනේ. දැන් සීජේගේ කතාවේ ගොඩක් තිබ්බේ ස්ථායීකරණය සම්බන්ධයෙන්. අපි ගොඩක් සීජේ කතා කරනකොටත් කිව්වේ ජංගම ගිනුම ගැන කතා කරා, අයවැය පරතරයේ ගැටලු සම්බන්ධයෙන් කතා කරා. හැබැයි මම දකින්නේ මේක එක කොටසක්. ඒ තමයි ස්ථායීකරණය. යම් කිසි විදිහකට රටේ ස්ථායීකරණයක් ඇති වෙලා තියෙනවා. ඒක කුහක වෙන්න ඕනේ නැහැ කවුරු කරා. එතකොට මේ ස්ථායීභාවය ඇති වෙනකොට නමුත් මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඒ තමයි එදා ගෑස් පෝලියන් තිබ්බොත් නැහැ, පෙට්‍රෝල් පෝලියන් තිබ්බොත් නැහැ. නමුත් දුප්පත් මිනිස්සු හිටියේ ලක්ෂ 30යි. අද ගෑස් පෝලිමුත් නැහැ, මේ පෙට්‍රෝල් පෝලිමුත් නැහැ. නමුත් අද ඉන්නවා දුප්පත් කට්ටිය ලක්ෂ 70ක්. රොහන්ගේ ලර්න් ඒෂියා ස්ටඩි එක තමයි හැමතැනම ලෝකේ සාකච්ඡා වෙන්නේ මේ සම්බන්ධයෙන්. එතකොට දරිද්‍රතාවයේ දෙගුණ වෙලා ඊටත් වැඩි වෙලා තියෙනවා. හරි, එතකොට මේක තමයි අලුත් ස්ටේටස් කෝ එක.
මේ ස්ටේටස් කෝ එක යටතේ තමයි අපි වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ. අර අපි දකින දෙපැත්ත මේ කාසිය අනිත් පැත්තේ දාන වඩා අද වැදගත් වෙන්නේ මොකද කියලා. එතකොට ආර්ථික ස්ථාවරත්වයෙන් ස්ථාවරත්වය ගැන කතා කරනවා නම් කාරණා හතරක් මම දකිනවා. ඒ තමයි ණය අර්බුදය කළමනා කරගෙන යන්නේ. ඒක කරන්න නැතුව කිසි දෙයක් කරගන්න බෑ. ඉතින් රජය මැදිහත් වෙලා තියෙනවා. අපි දකිනවා යම් කිසි සාර්ථකත්වයක් ලබලා තියෙනවා. හැබැයි ISP හෝල්ඩර්ස්ලා ඉදිරිපත් කරලා තියෙන MLB එකට අපි විරුද්ධයි. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. මොකද ඒකේ අප්සයිඩ් එක සම්පූර්ණයෙන්ම බොන්ඩ් හෝල්ඩර්ස්ලා යනවා. එහෙම වෙන්න දෙන්න බෑ. මොකද නොමිනල් හෙයා කට් එක 128ක් උනත් ෂෙහාන් අවසානයේදී මේක වන් ටයිම් ටෙස්ට් එකක් තියෙනවා 2028 මුල. ඒ වන් ටයිම් ටෙස්ට් එක මනින්නේ US ඩොලර් GDP එක ලංකාවේ. ඒක අපි දන්නවා ඩොලර් බිලියන 90 94ට වඩා වැඩි වෙනවා. එතකොට අපිට ලැබෙන හෙයා කට් එක 107.3ක් විතර වෙනවා. ඒක බොහෝ දෙනා මේක ස්වාධීනව බලලා තියෙනවා. 70%කට 75%කට වඩා වැඩි ප්‍රතිශතයක් තියෙනවා. මේක 128 ඉඳලා 107ට අඩු වෙනවා. ඉතින් මං හිතන්නේ අපි බර ඇද්දී අපේ මිනිස්සු නම් මහන්සිුනේ අපේ කට්ටිය නම් වදු වැඩිපුර ගෙව්වේ අපි නම් EPF එකට ගැහුවේ අපේ නම් එහෙමනම් රටේ වර්ධනයේ ප්‍රතිලාභ අපේ ජනතාව ලබා ගන්න ඕනේ. ඒ විදේශිකයන්ට දෙන්න බෑ කියන දැඩි මතයක අපි ඉන්නවා. ඒකට විකල්ප ශහන් අපි ඉදිරිපත් කරන්න සූදානම්. කොහොමද මේ වැඩේ සාධාරණ ලෙස කරාගන්න කියලා. අනිත් පැත්තෙන් රජ ඉදිරිපත් කරලා තියෙන යෝජනාව හොඳයි. ඒකේ සිංගල් ටෙස්ට් එකක් වෙනුවට ඩුවල් ටෙස්ට් එකක් තියෙනවා. ඒකේ US ඩොලර් GDP එකට අමතරව ඇත්ත වශයෙන්ම සාර්ව අපේ ආර්ථිකය මූර්ත ලෙස වර්ධනය වීමේ ප්‍රතිශතය ගණන් ගන්නවා. හැබැයි ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා හොඳටම දන්නවා මේ පොසිබිලිටීස් 60 ගණනක් තියෙනවා. ඒ පොසිබිලිටීස් එච්චර තියෙනකොට ඒක ඉන්ඩෙක්ස් එලිජිබල් වෙන්නේ නැහැ. ඉන්ඩෙක්ස් එලිජිබල් වෙන්නේ නැත්නම් බොන්ඩ් හෝල්ඩර්ස්ලා ඒකට එකඟ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක යම් කිසි මැදතනක් හොයාගන්න ඕනේ. ඒ නිසා ඡන්ද තියෙන නිසා IMF එකේ වාර්කිය ගන්න ඕනේ නිසා මේක මේ විදිහට නම් අසං කරන්න එපා සෙහන්. මොකද එහෙම කරොත් එහෙම අත වශයෙන්ම අපිට දැවන්ත පාඩුවක් සිද්ධ වෙනවා කියන එක තමයි අපේ මතය. එතකොට මේක හැබැයි කරගන්න ඕනේ ලේසි දෙයක් නෙවෙයි කියලා ඔබතුමා කිව්වා වගේ මම පිළිගන්නවා. මේකේ දෙවැනි කොටස තමයි මූල්‍ය පද්ධතිය සහ විනිමය අනුපාතය සාවර කරගන්න ඕනේ. දැන් විනිමය අනුපාතයේ යම් කිසි ස්ථාවරත්වයක් තියෙනවා. මූල්‍ය වෙනද පොලේ යම් ස්ථාවරත්වයක් තියෙනවා. අපි දකිනවා පොලි අනුපාතයේ පල්ලහැට ඇවිල්ලා තියෙනවා. අද පත්‍රයේ හෙඩ්ලයින් එක හැටියට තියෙන්නේ. හැබැයි බලන්න ඩිපොසිට් රේට් එක 130කින් අඩු වෙලා තියෙනවා. ලෙන්ඩින් රේට් එක අඩු වෙලා තියෙන්නේ 105කින් මේ මාස කිහිපය තුළ. එතකොට එහෙමනම් ඩිපොසිටර්ස්ලට එහෙමත් නැත්නම් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, මෙතන ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බොහෝ දෙනෙක් ඉන්නවා, මටත් ගොඩක් කට්ටිය කෝල් දානවා, ලියුම් එවනවා, ටෙක්ස්ට් එවනවා, වට්ස්ඇප් ගහනවා. බලන්න අපේ පෙන්ෂන් එක සමා වෙන්න අපේ දාලා තියෙන ඩිපොසිට් එකේ තියෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. 115ක් ගෙවනද නැද්ද කියලා අහනවා. නමුත් මෙතන වෙලා තියෙන්නේ එහෙමනම් බැංකු ටික ලොකු ප්‍රොෆිට් ලබලා තියෙනවා. බලන්න බැංකුවල ප්‍රොෆිට්ස් මේ දවස්වල පත්‍රවල දානවා. ඒගොල්ලෝ ප්‍රොෆිට්ස් කතා කරන්නේ බිලියන් දුසින් ගණන් වලින්. හැබැයි ඒ ට්‍රාන්සැක්ෂන් එහෙමත් නැත්නම් ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක වැඩි කරලා ඒගොල්ලොන්ගේ පොලිය ඒගොල්ලොන්ගේ ලාභය වැඩි කරගෙන දෙනවා. ඒ නිසා ඔව් පිළිගන්නවා යම් කිසි ස්ථාවරත්වයක් ලැබිලා තියෙනවා. නමුත් ඒ ස්ථාවරත්වය ලබා ගන්නකොට ජනතාවට ඒක බලපාන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ඔබගේ අවධානය යොමු කරන්න වෙනවා. අනිත් එක තමයි බොහෝ දෙනා මෙතන කතා කරන ආදායම වැඩි කර ගන්න ඕනේ. රොහාන් උත් කිව්වා දැන් 114කට කොහොමද ගේන්නේ? හරි 114.1කට ගෙනාවොත් නිසාන් ඩිමෙල්ලාගේ GD මොනවාද ගවර්නන්ස් බොන්ඩ් එකත් වැඩ කරලා එක බොන්ඩ් එකකට ඇක්චුවල් බොන්ඩ්ස් දෙකකට ඒකේ පොලිය 0.5කින් අඩු කර ගන්න හැකියාවක් තියෙනවා. ලොකු දෙයක් නෙමෙයි, පොඩි දෙයක්. නමුත් ඒක යම් කිසි විදිහකට ධනාත්මක දෙයක්. දැන් ලේසිම දේ තමයි ආදායම් වැඩි කරගන්න බදු වැඩි කරගන්න එක. ඒක කිසි අමාරු දෙයක් නෙමෙයිනේ. බදු වැඩි කරන ගන්නවා, බදු ගෙවන්න වෙනවා. හරි පේයි එක වැඩි කරා නම් එපිට් එක වැඩි කරා නම් ඒක ගෙවන්න වෙනවා. නුගෙව ඉන්න බෑනේ. හරි එතකොට ලංකාවේ තියෙන්නේ බදු ගෙවන ප්‍රතිපත්තියක් නෙමෙයිනේ. මේ සීජේගේ පොතේ තිබ්බා, මම අන්ඩර්ලයින් කරගත්තා. බදු නොගෙවන මිනිස්සු ඉන්නේ. බදු ගෙවන්නේ නැතිව බදු නොගෙව ඉන්නේ කොහොමද කියන්නේ? ඔබතුමාගේ පොතේ තියෙනවා ඒක. හරි ඉතින් එවැනි සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අපි හදලා පෙන්නවා 124න් පුළුවන් කියලා රුපියල් බිලියන 100 බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය හොයාගන්න. හැබැයි 130ක් ගහලා බිලියන 150ක් හොයාගත්තා. ඒකට හේතුව තමයි වොලන්ටර්ලි බදු ගෙවන කට්ටිය බදු ගෙවලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ දෙක එකතු කරාම බලාපොරොත්තු වෙච්ච ගාණ තමයි අවසානයේදී ආවේ. ඊට වඩා පොඩ්ඩක් අඩු වෙන්නත් මම හිතා. ඉතින් ඒ නිසා
ආදායම ඉහළ තමා ගැනීම බදු හුදෙක් බදු වැඩි කිරීම හරහා නොකළ යුතුයි කියන දේ තමයි තියෙන්නේ. අපි භාවිත අපි විශ්වාස කරන තාක්ෂණය හරහා මේක මීට වඩා කාර්යක්ෂමව කරගන්න පුළුවන්. බදු නෙව කට්ටිය ගොඩාක් ඉනෝ, ඒ කියන්නේ මම කතා කරන්න නැහැ වෙලා නැති නිසා. නමුත් තාක්ෂණය භාවිතා කිරීම හරහා අපිට මේක කරන්න පුළුවන්. ඉන්දියාව තමයි හොඳම උදාහරණය. කොහොමද ඉන්දියාව තාක්ෂණය පාවිච්චි කරලා කරන්න කියලා. ඉතින් ඒ නිසා අපිට බදු හුදෙක් බදු ප්‍රතිශත වැඩි කරනවට වඩා බදු දැල වැඩි කර ගැනීම සහ බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්නවා නම් උදාහරණයක් ඇරිර ෂහන් රමිස් එක වැඩ කරන්නේ නැහැ. හරි හරියට වැඩ කරන්නේ අවුරුදු කීයක් පාර්ලිමේන්තුවේ කමිටියේ මම හිතන්නේ ගොඩාක් දුරට මේක සාකච්ඡා කරා. නමුත් එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකට කම්පියුටර් සිස්ටම් එකක් නැහැ. තාම වැඩ කරන්නේ ෆයිල් වල. ඉතින් තාක්ෂණය පාවිච්චි කරන්න නැතුව මේක මේ කරන එක අසාධාරණයි ජනතාව. නමුත් ආදායම අනිත් පැත්තේ වියදම් පාලනය. ඉතින් ඔය දේවල් හතර, ඒ කියන්නේ ණය අර්බුදය කළමනා කරන ගැනීම, මූල්‍ය පද්ධතිය ස්ථාවර කර ගැනීම, ආදායම ඉහළ දමා ගැනීම සහ වියදම් පාලනය කිරීම කියන හතර සහ ණය ප්‍රතිසංස්කරණය කිරීම තමයි මේ ස්ථාවරත්වයේ තියා ගැනීමට අවශ්‍යතාව. හැබැයි ස්ථාවර වෙලා මේක හරියන්නේ නැහැ. අපි රට වර්ධනය වෙන්න ඕන. හරි වර්ධනය කරන්න නම් මොකද කළ යුත්තේ? දැන් මෙතන තමයි මගේ විවේචනයන්නේ ෂහන් ඕගොල්ලන්ගේ මේ 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 ට්‍රාන්ස්ෆෝමේෂන් බිල් එක ආර්ථික පරිවර්තන පනත. ඒකේ මේ පළවෙනි සෙක්ෂන් එකේ නොයෙකුත් ප්‍රතිශත දාලා තියෙනවා. ෂහන් කොච්චර කිව්වත් IMF එකත් එක්ක මේක සම්බන්ධයක් නැහැ කියලා. මේ IMF ડોකියුමන්ට් එකේ තියෙන ඉලක්කම් ටික තමයි මේකේ තියෙන්නේ. හරි එතන ආගියු කරන්න අවස්ථාවක් නැහැ. නමුත් දැන් උදාහරණයක් හැටියට මෙතන මම ලොකු ගැටලුවක් දකිනවා. මේකේ පරස්පර වාගයක් තියෙනවා. මම එක උදාහරණයක් දෙන්න ෂහන්. මේකේ තියෙනවා 100%ක් වෙනකන් 5ක් වෙන්න ඕනේ 2027 වෙනකොට රටේ ආර්ථික වර්ධන වේගය. ඊට පස්සේ 5ට වඩා වැඩි වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මේකේ පොඩි පොඩි ටයිපෝස් වගේක් තියෙනවා. 2027 ඉඳන් 30 වෙනකොට මොනව වෙනවද කියලා දන්නේ. ඒ ගැන මම කතා කරන්නේ නැහැ. නමුත් මේකේ තියෙනවා 2048 වෙනකොට රජය ඇඩ්වාන්ස් ඉකොනොමි එකක් වෙන්න නම් 5%ට වඩා ආර්ථික වර්ධන වේගයක් තියෙන්න ඕනේ කියලා. දැන් මේ 5%ට වඩා ආර්ථික වර්ධන වේගයක් තියෙනවා කියන එක මොකක්ද අර්ථකථනය කියන්නේ? 5ද, 5.1ද, 5.2ද, 7ද, 8ද, 9ද, 15ද, කීයද? මොකද ඕගොල්ලෝ දශම ගණන් වලට දීලා තියෙනවා කලින් එව්වා. හරි 4.5, 13.2 යන දිවසේ. දැන් ගාන හතර බැලුවොත් 2035 වෙනකොට අපි සංවර්ධිත රටක් වෙන නම් ඩොලර් 16,500ක් වෙන්න ඕනේ අපේ ඒක පුද්ගල ආදායම. 2040 වෙනකොට නම් අපි 17,500ක් වෙන්න ඕනේ. 45 නම් 18,500ක් වාගේ ගාණක් තියෙන්න ඕනේ. 2048 නම් මතක 19,000කට කිට්ට වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් 2035 වෙනකොට සංවර්ධන වෙන රට 19%කින් වර්ධනය වෙන්න ඕනේ 2027 ඉඳලා ඉස්සරහට. 2040 මෙතනට එන්න නම් 12%කින් වර්ධනය වෙන්න ඕනේ, 13%කින් වර්ධනය වෙන්න ඕනේ. 45 නම් 9%කින් විතර වර්ධනය වෙන්න ඕනේ. 2048 නම් 8%කින් විතර වර්ධනය වෙනවා. මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. තව ටික දවසකින් ජනාධිපතිවරණය තියෙනවා. රංගේ බණ්ඩාර මගේ මිත්‍රයා මොනවා කිව්වා. හරි එතකොට එහෙමනම් ඒ අලුතෙන් එන ආණ්ඩුවට අවස්ථාව තියෙන්න ඕනේ තමන්ගේ පොලිසි එක මේකයි කියලා එක ඉම්ප්ලිමන්ට් කරගන්න. එතකොට මේක ඕගොල්ලෝ වැටක් ගහලා එක ගැට ගැහුවා. අපිට ඒක කරගන්න බැරි වෙනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබඳව ගැටලුවක් මතුවෙනවා. මට මීට වඩා කතා කරන්න හැකියාවක් නැහැ. මේ අවස්ථාව ලබා දුන්නට රොහන් සහ සිල් දෙනාට මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වභාවය අවසන් කරනවා. You'll have to excuse me, I have to go. Thank you. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.